විනාශ වෙනවා කියන එක. මේ පැය පහක් නිකන් ඔහේ ගත වෙනවා කියන එක. හරිනම් දැන් මේ සැරේ ඒ ලෙවල් කරන ළමයින්ගේ අම්මලා තාත්තලා එළියට බහින්න ඕලියට බැල උද්ඝෝෂණ කරන්න. මොකද අපි කෙහෙලිය රමු කැලල නෙවෙයිනේ. අපි සියලු දෙනාම අන්තිම රුපියල වෙනකන් විදුලි බිල ගෙවනවා නම්, ලයිට් බිල ගෙවනවා නම්, වතුර බිල ගෙවනවා නම්, අපි පෙට්‍රල් ගන්නේ සල්ලි දීලා නම්, පිට රටක නම් මේ වෙනකොට දවසකට පැයක් ලයිට් කැපුවොත් විදුලි බල ඇමති ඉල්ලාස් වෙලා. රටේ ජනාධිපති සමාවිල රටේ මිනිස්සුන්ගෙන් මේ මෙගොල්ලන්ට හරි ක්‍රියාකාර හරියට රටක් කරන්න බැරි හේතුව හින්දා රටේ මිනිස්සුපාලි නෑ ඒකට. රටේ මිනිස්සු අන්නම් එළියට බැලලා උඹලා ලයිට් අපිට විදුලිය දෙනකන් අපි ලයිට් බිල ගෙවන්නේ නැහැ කියලා එළියට බැස්සොත් එimhe මෙගොල්ලෝ මේක නවත්තන්නද? ඇත්තටම ගෙවන්න නැතුව ඉන්න ඕනේ. මොකද අපිට අපි අන්තිම සතේ වෙනකන් ගෙවනවා නම් අපේ පඩියේ භාගයක් අපි බිල් වලට වියදම් කරනවා නම් රටේ මිනිස්සු ඇයි මේගොල්ලන් මොන ලෝකෙන් හරි විදුලිය ගේන්නේ? කාගේවත් වැරද්දක් හින්දා රටේ මිනිසුන් වැරද්දක් හින්දා වෙච්ච දෙයක් නෙවෙයි. ඒ හින්දා මම ඉතාමත් උමනා රටේ මිනිසුන් ඉල්ලත දැන් තමයි පාර්ට් බහින්න ඕනේ. පාර්ට් බහලා තමුන්ගේ මේවා මේ ආණ්ඩුවකින් ලබා දිය යුතු සේවා. තමුන්ගේ අයිතිවාසිකම්. මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ එළියට බහලා. මොකද ඉස්සරහට යනකොට තව ඉස්සරහට යනකොට පැය 12ක් ලයිට් කපයි. පැය 24ක් අපිට අඳුරේ ඉන්න වෙයි. ඒතර කොහොමද වැඩ පිළිවෙල අපේ වැඩ ටික කරගන්නේ? රටේ කොහොමද වැඩ ඉස්සරහට යන්නේ? ඉතින් මිනිස්සු එළියට බහලා මේ රජයට බල කරලා හිටින්න ඕනේ. උඹලට කරන්න බැරි නම් අයින් වෙලා ඵලයල්ලා. මේ රට කන්නේ නැතුව කියලා. සමහර පැතිවලද නම් කරන්ට් එකක් දෙන්නේ නැහැ කියලා. ඔය අරම ජනාධිපතිතුමා ජීවත් වෙලා ඉන්න මිරිහාන පැත්තටයි විදුලි බල අමාත්‍යාංශයේ ඉන්න ඔය විදුලි බල ඇමතිතුමා සහ ප්‍රධාන ඇමතිවරු ඉන්න පැතිවලටයි නම් කරන්ට් යන්නේ නැහැ. ඒක ඉතින් ඇයි කියන එක රටේ මිනිස්සු දන්නවනේ. ඉතින් රටේ මිනිස්සු අඳුරෙම ඉඳගෙන රටේ මිනිසුන්ගේ ජීවිත මොන තරම් අඩාල තත්ත්වයකටපත් වුණත් කවදාවත් මේ නායකයන්ට ඒ සොකම්පණය ඇවිල්ලා කවදාවත් මිනිස්සු ඉන්න අමාරුව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද ඒගොල්ලන්ට කවදාවත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කණ්ඩ තියෙන ටික තියෙනවා, එළවලු ටික තියෙනවා, හාල් ටික මොන කොහෙන් හරි ලැබෙනවා, ඔක්කොම නිකන් ලැබෙනවා. දේශපාලඥයන්ට ලයිට් දැන් පේනවනේ. මේ කෙහෙලිය රමු කරලා මැතිතුමාට ලක්ෂ 120 ලයිට් බිල, ලක්ෂ 120න් පවුල් කීයක ලයිට් බිල් ගෙවන්න පුළුවන්ද? මේ මිනිස්සු ගෙයක් ගේ ඇතුලේ මොකක් හරි මේ වර්ක්ෂොප් එකක් මොකක් හරි වෙන මේ කර්මාන්තශාලාවක් දාගෙන හිටියද? නිකන් කලප්‍රාය ලක්ෂ 120ක්. මේ ලක්ෂ 120 ගේපු නැති ඇමතිතුමා වුණාට යොට් අරගෙන අර ලොකු බෝට්ටු අරගෙන පවුල් සියලු දෙනාත් එක්ක මේ පාටි දානවා. ඉතින් මොන අපරාධෙන් මේ කාගේ සල්ලිද? මේ පින් ඇමතිලාට ඇත්තටම ජනතාව එළියට මහැලා කුසුමිට මම නම් කියන්නේ ඉදිරියේදී මොන මැතිවරණ ආවත් මේගොල්ලන් සිකියුරිටි කට්ටියත් එක්ක ආවොත් නම් බේරෙයි. හැබැයි තනියෙන් යන්න එපා. ගම්වලට මිනිස්සු කොට විශේෂයෙන්ම කාන්තාව කොසුමිට අරන් ඉන්නේ පන්න පන්න ගහන්නේ. හින්දා ඔය රාජපක්ෂවරු ඇතුළු මේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම සිකියුරිටි එක MSD කි නැතුව නිකන් එක දවසක් එක පැයක් එළියට බහලා ඉන්න මිනිස්සු කොයි විදිහට ගල් ගහලා එලවන්නේ කියලා බලන්න. අද මේ තරම් විනාශයක් රටපත් කරලා තියෙනවා. අද ලෝකෙ මිනිස්සු අපි නිකන් අර මේ අන්තිම අසරණ රටක් විදිහට අපි දිහා බලන්නේ. පිට රටවල යාළුවෝ කතා කරලා ඕගලංග රටේ කණ්ඩ නැ නේද අපි මේ මොන හරි එවන්නද කියලා. එහෙම තත්ත්වයක් අද මේ ලංකාවට පත් වෙලා තියෙන්නේ. ස්වයංපෝෂිත රටක් විදිහට අපි නම් කෙරිච්ච රටක්. ඕන රට අපි ඕන කෙනෙක් තුන් වේලම කාපු රටක්. අද වෙනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද වෙනකොට මේ හාල් නැති හින්දා දැන් ස්ටොක් වලත් හාල් නැහැ. ඒ ස්ටොක් වල හාල් නැති නිසා චීනෙන් මොකද්ද මල ජරා හාල් එකක් ගෙනල්ලා. මේ මිනිස්සු අහිංසක අම්මලා කියන මේ මටත් ළඟදී හම්බුණා. සතුසෙන් ඒ ගන්න හාල් එක දවස් 3-4ක් යනකම් නරක් වෙන්නේ නැහැලු. උයනකොට ගඳක් එනවලු. අර මේ මේ බෝලයක් වගේ මේ රවුම් කරලා රෝල් කරලා විම ගැහුවා මේක බම්ෆලා උඩට එනවලු. මේ හරියට ඉටි වගේ. ඉතින් මම කියන්නේ චීනෙන් ওই ජරා හාල් ගෙන ආපු වෙලාවේ කාට හරි කොමිස් ගානක් ලැබෙනවද? ජරා හාල් ගෙන ආපු වෙලාවේ අපේ අහිංසක ගොවියව පොඩ්ඩක් ශක්තිමත් කරලා ඒ මිනිසුන්ට ඒ පොහොර ටික ලබා දුන්නා නම් මෙහෙම කරුමයක් වෙන්නේ නැහැ රටට. මේ සැරේ තියෙන මේ අලුත් අවුරුද්දෙන් පස්සේ මේ ආණ්ඩුව වැටෙනවමයි අවුරුදු කණ්ඩ වෙන්නේ නැහැ මේ සැරේ. හැම ජනතාවම එළියට බහිනවා. මම ඉල්ලා සිටින කිසිම පක්ෂපාත ભેදයකින් තොරව සියලු දෙනා එළියට බැලලා හරිනම් මුළු පාරවල් වටලලා අරලියගහ මන්දිරේත් වටලන්න ඕනේ, ජනාධිපති මන්දිරේත් වටලන්න, මිරිහාන ගෙදර